එනම් පුතේ අපි ලීටර මිලිලීටර පිළිබඳ තාප ප්‍රශ්න කිහිපයක් බලමු. දැන් මේ කොහොමද මෙන්න මේ වගේ එකක් අහන්නම්කෝ. දැන් භාජනයක් තියෙනවා අඳින්න එපා හොඳේ අහගෙන ඉන්න විතරයි. ආ භාජනයක් තියෙනවා. අපිට බඳුනක් තියෙනවා. ඔව් මේ වගේ බඳුනක් තියෙනවා කියලා අපි හිතමු. මේ බඳුනට ලීටර එකක් ජලය පුරවල තියෙනවා. ඔව් මේක මෙතේට ලීටර එකක් කියලා අපි හිතමු. ජලය ලීටර නේද ලීටර එක ළඟට පුරවලා තියෙන්නේ මේක තම අතුරුකාතම් කිව්වේ නැද්ද නෑ 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 ආ ශබ්ද ඇහෙනවා කාගෙන්ද මේ ශබ්ද ඇහෙන්නේ හරි ආගෙනකෝ දැන් මේ මේ භාජනයේ එක ළඟට පුරවලා තියෙන මෙතන පන්සීයයි මිලිලීටර පන්සීයයි මේ මෙතන එක මෙතන 1500යි එහෙමනේ හරි දැන් 500 500 කියොත් එහෙමනේ නේද මෙතන ලීටර 2යි හරි නේද මෙතන 1500 කියන්නේ එකමාර රයිට් දැන් එක ළඟට තිරලා තියෙන්නේ දැන් ළමෙක් මොකද කරන්නේ मिलीलीटर हाक्सी जाले दमन लीटर एक हस्य पढ़ा लीटर एक मिली लीटर हस्य पढ़ा लीटर एक मिली लीटर हस्य पढ़ा एक प्रमाण विनाश कर මෙතන මේ පිරিলা තියෙන පුතේ ලීටර 2යි මිලිලීටර 500 නේද ලකුණු කරපු තැනට වෙනකම් පිරিলা තියෙන්නේ තේරුණාද ලීටර 2යි මිලිලීටර 500 ලකුණු කරපු තැනට වෙනකම් පිරিলা තියෙන්නේ ඔව් දැන් ඉතින් මේක තා 500 500 යනවා ඊළඟට ලීටර 3 ඊළඟට ලීටර 3යි නේද මිලිලීටර 500 ඔහොම ඔහොම යන්නේ जलय मिलीलीटर हयसी मिलीलीटर हयसी हयसी मिलीलीटर हयसी मामा लेसी कर දැන් මේක 2500 නේ තියෙන්නේ නේ අපි 100 100 දාමු ඔව් මෙන්න 3 මිලිලීටර 2500 මෙතන 2500 2800 2900 ඔන්න 3000ක නේ 3000ක ඊළඟට 2500 ටිකක් උඩින් වැඩි 2500 ටිකක් වැඩි නෑ 600ක් මේකට වෙන්නේ එතකොට 600ක් එකතු කරන්න පුළුවන් නේ ඔයාලට. තා 100ක් පිරුණොත් නේද? 2 600 ළඟට. දැන් 600ක් පුරවන්න ඕන. 200යි 300යි 400යි 500යි 600යි. කොහෙන්ද පිරුණාද? මිලිලීටර 3000
භාජනය පුරවලා බැලුවොත් ඔය වැඩේ අපිට කරන්න පුළුවන් නේද භාජන ටික ලකුණු කරලා තිබුණා නමුත් අපි කවුරුහරි කිව්වොත් එහෙම මේක මොන කවුරුහරි කියනවා මෙහෙම මුලින්ම තිබුණේ භාජනයේ පිරීලා තිබුණේ ලීටර 2යි මිලිලීටර 500යි තව මිලිලීටර 600ක් වක් කරාම ඒ භාජනයේ කොපමණ ජලය තිබෙනවද කියලා කවුරුහරි අහනවා එතකොට ඔයාලා මොකද කරන්නේ භාජනක් නැහැ දැන් දැන් මොකද කරන්නේ ඉතින් එකතු කරන්න ඕන එකතු කරන්න ඕන එකතු කරන්න ඕන එකතු කරන්න ඕන දෙක ආ මේ ප්‍රමාණ දෙක එකතු කරන්න ඒක තමයි හොඳයි එහෙනම් අපි එකතු කරමු අන්න මාතෘකාව ලියන්න ආ ඒකක පරිවර්තන සහිතව ඒකක පරිවර්තන සහිතව ද්‍රව ප්‍රමාණ එකතු කරමු දැන් අපි කලින් එකතු කරේ මීට වඩා වෙනස් විදියකට දැන් මේ ඒකක පරිවර්තනයක් සිද්ධ වෙනවා ඒ කියන්නේ මිලිලීටර ලීටර වෙනවා ලීටර මිලිලීටර වෙනවා හොඳයි එහෙනම් අපි පළවෙනි එක කරමු නේද මොකද්ද අපි දැන් කතා කරපු එකම කරමු ඔව් තිබු ජල ප්‍රමාණය කොපමණ තිබුණාද පුතේ 2යි මිලිලීටර් 500යි ඔන්න ඔන්න ආයිමත් අර වැරද්ද කරනවා මං එදා කිව්වනේ ඔය වැර ඔය විදිහට කියවන්න එපා කියලා කොහොමද කියන්නේ लीटर देखा है लीटर पांची है लीटर देखा है मिलीलीटर पांची है लीटर देखा है मिलीलीटर पांची है वक्कल ज़्यादा प्रमाण है वक्कल ज़्यादा प्रमाण है वक्कल कुछ और यहाँ कंडे हाई सी है नेत දැන් මුළු ජල ප්‍රමාණය මුළු ජල ප්‍රමාණය සර්කල් යනකොට රූල් අරින්න ඕනද? ඔ රූල් අරින්න කියන්නේ නෑ මේ. ඔ රූලක් විතර අරින්න කමක් නෑ. හොඳයි එකතු කරන්න තියෙන්නේ. එකතු කරන්න තියෙන්නේ. මිලිමීටර කියන්නේ වෙන එකක් මෙතන මිලිලීටර ලීටර මොකටද කියන්නේ දහ වතාවක් විතර කියන්නේ මිලිලීටර කියලා එතකොට හරියට මිලිලීටර ලීටර 3යි මිලිලීටර 100යි 100යි ආ බලමු ලීටර 3යි මිලිලීටර 100යි
මෙතන 600යි 500යි එකතු කරාම කීයද? 600යි 500යි එකතු කරාම 1100යි. लीटर එකක් විදියට ගේනවා මේ පැත්තට. අපි මෙතන ඉරියාගම චූටියට මිලිමීටර පැත්තේ 100 ගන්නවා. 3යි. මෙතන ඉතුරු වෙන්නේ 100ය. නේද? මේක මේ 100 ඉතුරු වෙනවා. නැත්නම් මීටර පැත්තට. ඔව් මේ බලන්න මෙහෙමත් පුළුවන් මේ බිංදුවයි 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 5යි 6යි 11යි මේක එකක් ඉදිරි. එහෙමත් පුළුවන්. 2යි 1යි 3යි. ලීටර 3යි මිලිලීටර 100යි අපි නේද? අර භාජනයේ තේ ගානම තමයි ආවේ. ඒකම තමයි ආවේ. හොඳයි මෙන්න ඔයාට තනියම හදන්න ගණනක් මම දෙන්නම්. ඔය විදිහට ලියන්න අවශ්‍ය නැහැ. වගන්ති ලියන්න ඕනේ නැහැ. නිකන් හදන්න හොඳේ. වගන්ති ලියන්න නැතුව. හැබැයි ගණන නම් ලියා ගන්න වෙනවා. ඔව් මෙන්න ලියා ගන්න. තීන්ත ලීටර 1යි මිලිලීටර 500කට තීන්ත ලීටර 1යි මිලිලීටර 500කට තර්ලියා ගන්න ඕනද? ඔලියා ගන්න. ජලය මිලිලීටර 750 මිලිලීටර 750 ඔය මුලින්ම තියෙන තීන්තද? ඔව් තීන්ත. තීන්ත ලීටර 1යි මිලිලීටර 500ට ජලය මිලිලීටර 750 එකතු කර මිශ්‍රණයක් සාදා ගන්නා ලදී. මිශ්‍රණයක් සාදා ගන්නා ලදී. මිශ්‍රණයක් සාදා ගන්නා ලදී. එම මිශ්‍රණයේ ප්‍රමාණය ලීටර හා මිලිලීටර වලින් කොපමණද කොපමණද වගන්ති ලියන්න අවශ්‍ය නැහැ. උඩින් හැබැයි අර ලීටර මිලිලීටර දාලා නේද එකතු කිරීම කරන්න. 1යි 500ට 750ක් එකතු කරන්න තියෙන්නේ. ලීටර 2යි මිලිලීටර 250 ලීටර 2යි මිලිමීටර 250යි සෞත්‍රය. එහෙමද? ලීටර 2යි මිලිලීටර 250. හරි සර්.
लीटर देखा है मिलीलीटर जैसी ये पाना है यहाँ उत्तरी लेबरुला माय हरिदागन लेबरुला माय हरिदागन मंदाई टीच सर पार्ट पेंसिल दागत हम अपने हर ठीक है ना मैंने मैं कहा करना को ओ मैंने मैं लिया ने पा आगे निकल आई पुते मैं बाज ने आप तीन ना वा बांधू ना तीन ना वा मैं बांधू ने ओ मैंने बांधू ना तीन ना वा मैं बांधू ने जाले ये पीरी तीनों मैंने मेथे ने जाले पीरी थी ना मेथे ने साला पुरु वेला थी ये ने मैंने मेहनत माय मेथे ने थी ना वा लीटर तुनाई मिलीलीटर पांच सी या मिलीलीटर पांच सी ये तमाय साठ हाथ वेला थी तेरु ना दे लामे एक मुकद कराने लीटर एक कहाँ मार बाजे ने आप कर गिने लीटर एक कहाँ मार एक यानी लीटर एक का ही मिलीलीटर पांच सी है हरे एक कहाँ मार क्या ने लीटर एक का ही मिलीलीटर पांच सी लीटर एक कहाँ मारे बादुना तारंगे ने क्या देखना एपा एपा आहांगे ने भी कराई लीटर एक कहाँ मारे बादुना तारंगे ने मैं क्या तो रेट दाला जाले एक रेट पूरा वाला ने एक का वातावरण ये जाले आयिंग करो एक का पारे एक ऐसे कोचर आयिंगे ना बंद लीटर तुनाई मिलीलीटर पांची है ना लीटर तुनाई मिलीलीटर पांची है और लीटर तुनाई मिलीलीटर पांची है एक कहाँ मारा आई हुई ना नहीं एक आरा बादू ने परिमाव लीटर एक कहाँ मारा है कहाँ मारा है क्या ने लीटर एक का ही मिलीलीटर पांची या नहीं तो ये ना एटी का आई हुई ना वा आई मुना हाथ पास से ना तं इवात कर हाथ पास से ඉතුරු ජල පරිමාව කීයද දැන් මේකෙන් ඉවත් වෙනව ටික ඒ ටික තමයි කොපමණ ප්‍රමාණයක් ඉවත් වෙනවද 200 එකයි මිලිලීටර 500ක් ඉවත් වෙලා යනවා මේ ටික අයින් වෙනවා ලීටර 2යි මීටර 1යි මීටර 5 ඔව් දැන් එතකොට එහෙම අයින් වෙනවා 500යි ඒ කොතනටද කියලා තමයි අහන්නේ එනා එතෙන්දි මොකද්ද අපි කරන්න ඕන මොකද්ද අපි කරන්න ඕන ඔව් මොකද්ද කරන්න ඕන ලීටර 3න් මිලිලීටර 500යි ලීටර 3න් මිලිලීටර 1න් මිලිලීටර 2න් මිලිලීටර 3න් ඉවත් කරලා 500න් ඉවත් කරලා කියන්නේ මොනවද කරනවා ගැටලු
ඔතන කලින්ම මහා දර්ශාව නෑනේ. ඔව් මෙන්න ගැටලුව පළවෙනි එක. ලීටර 3යි මිලිලීටර 750කින් ලීටර 1යි මිලිලීටර 500ක් ඉවත් කළ විට ඉතුරු ජල ප්‍රමාණය සොයන්න. සර් වගන්ති ලියන්නද? නෑ වගන්ති ලියන්න එපා. තිබූ ප්‍රමාණය 3යි මිලිලීටර 750යි. නේද? ඔන්න තිබූ ප්‍රමාණය. ඉවත් කළ ප්‍රමාණය ඊළඟට. 3යි 750ක් තිබුණා. ඉවත් කළ ප්‍රමාණය ලීටර 1යි මිලිලීටර 500යි. ඉතුරු ප්‍රමාණය හොයන්න අපි අඩු කරන්න ඕන. හොඳයි අඩු කරන්න බලන්න. 4 ලීටර් දෙකයි මිලිලීටර් 250යි. ආ බලමු අනිත් අයටත් එනවද කියලා ඒක. සර්. ඔව් ලීටර් දෙකයි මිලිලීටර් 250යි. ලීටර් දෙකයි මිලිලීටර් 250යි. ආ හොඳයි. ලීටර් දෙකයි මිලිලීටර් 250යි. හොඳයි. සර් ලීටර් දෙකයි මිලිලීටර් 250යි. මමයි සර්. ආහා. ලීටර් දෙකයි මිලිලීටර් 250යි. හැමෝටම එකම උත්තරේ ඇවිත් වගේ නේද? මේක සර්. ඔරයිට් එහෙනම් අපි කරමු. ආ මේ පැතිදල බිඳුවේ බිඳුවා බිඳුවායි පහෙන් බිඳුවා පහයි හතෙන් පහක් දෙකයි ඕන 750න් 500ක් අඩු කරලා බලන්නත් පුළුවන්. මේක 750න් 500ක් අඩු කරාම 250. තුනෙන් එකක් දෙකක්. ලීටර 2යි මිලිලීටර 250. හොඳයි. ඔය 500 අපි ඉවර කරන්නේ තා විනාඩි 10ක් වගේ තියෙන. හොඳයි මෙන්න ඊළඟ ප්‍රශ්නේ එකත් ඔයාලට තනියම හදන්න. සර් දාගන්නද? ඔව් හරි දාගන්න හරි දාගන්න. මෙන්න තනියම හැදී හදන්න ප්‍රශ්නයක්. යාගන්න දෙවෙනි එක භාජනයක තිබූ මිලිලීටර 4යි ලීටර 4යි මිලිලීටර 300ක ජල ප්‍රමාණයකින් ලීටර 2යි මිලිලීටර 500යක් ලීටර 2යි මිලිලීටර 500යක් ඉවත් කරන ලදී භාජනයේ ඉතුරු ජල ප්‍රමාණය කොපමණද? ඉතුරු ජල ප්‍රමාණය කොපමණද? ලීටර් 1යි මිලිලීටර් 800යි. සර්
වෙන තියෙන ලීටර් 4යි මිලිලීටර් 300ක්ද? ඔව් 300ක්. ඉතුරු ජල ප්‍රමාණය කොපමණද? ලියා ගන්නද? ඔව් ලියලා හදන්න. ලීටර මිලිලීටර දැම්මා. හතරයි තුන්සියයෙන් දෙකයි පන්සියයක් අඩු කරනවා. ආ දැන් පොඩි අවුලක් තියෙනවා මොකද්ද? තුන්සියෙන් පන්සියක් අඩු කරන්නේ කොහොමද? එහා පැත්තෙන් එකක් දෙනවා. ඔව් එහා පැත්තෙන් එකක් කියන්නේ කොච්චරද? 100. 100. එකක් කියන්නේ කොපමණද ගේන්නේ? එකක්. ඔව් මිලිලීටර 1000. 1000යි මේ 300 එකතුනම 1300ක් වෙනවා. නේද? 1000යි 300යි 1300යි. එතකොට 1300ෙන් තමයි 500 අඩු කරන්න ඕනේ. 1300ෙන් 500 අඩු කරලා බලන්න. හයි මිලිලීටර 800යි. මෙතන බිඳුවේ බිඳුවා බිඳුවේ බිඳුවේ 1 මිලිලීටර 13න් 5 8යි නේද? 13න් 5 කීයද? 8යි. ආ මෙතන 800 එනවා. එහෙනම් අපිට මෙතෙන්ට 800 දාන්න පුළුවන්. මෙතන 1 මිලිලීටර 800යි. right. දැන් මෙතන එකක් එහා පැත්තට ගෙන ගිය නිසා මෙතන ඉතුරු වෙන්නේ 4 නෙවෙයි 3. නේද? 4 නෙවෙයි 3. 3න් 2ක් තමයි දැන් අඩු කරන්න ඕනේ. එතකොට කීයද? 1යි. 3න් 2ක් 1යි. හයි ඔන්න නැවත බලන්න. ඔව් නැවතත් අපි බලමු. ඔව් මෙතන 4 තිබුණේ. හරි. දැන් හදපු නැති ළමයි නැවත හදන්න. ලීටර 1යි. ලීටර 4යි මිලිලීටර 300ක් තිබුණා. ඒකෙන් ලීටර 2යි මිලිලීටර 500ක් අඩු කරන්න ඕනේ. නේද පුතේ? හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මිලිලීටර ප්‍රමාණය අඩු කරන්නේ කොහොමද කියලා. ඒක අර සාමාන්‍ය අඩු කිරීමේ ක්‍රමයමයි. මේ බලන්න. මොකද ක්‍රමේ? බිඳුවේ බිඳුවා බිඳුවායි බිඳුවේ බිඳුවා බිඳුවායි 3න් 5ක් බෑ මෙහෙන් එකක් ගේනවා. ඒක එහෙමනේ අපි අඩු කරන්නේ. නේද? 3න් 5ක් බෑ මෙහෙන් එකක් ගේනවා. එතකොට මෙතන 13යි. එතකොට මෙතන 4 නෙවෙයි 3යි. එහෙමනේ අපි ලියාගන්නේ නේද? ඒ විදිහම තමයි. ඔව් 13න් 5 8යි 3න් 2 1යි. ඉතින් මේ විදිහට අපිට කරන්න පුළුවන්. ඔව් හැබැයි ඉතින් මතක තියාගන්න ඕන මේ ගණාවට පස්සේ මෙතන 1300ක් එනවා කියන එක. එකයි මිලිලීටර 800යි. ඔව් ලීටර 1යි මිලිලීටර 800යි. මෙන්න ඊළඟ ප්‍රශ්නය. මේක නම් මම උදව් කරන්නේ නැහැ තනියම හදන්න ඕන. 2. අ ටැංකි දෙකක ඇති තෙල් ප්‍රමාණ ටැංකි දෙකක ඇති තෙල් ප්‍රමාණ පිළිවෙලින් ටැංකි එකක ඇති තෙල් ප්‍රමාණ පිළිවෙලින් ලීටර 10යි මිලිලීටර 500යි 500ක් සහ අනිත් එකේ තියෙනවා ලීටර 8යි මිලිලීටර 600යි 500 යකි. ඊවල බලන්න. ටැංකි දෙකක ඇති තෙල් ප්‍රමාණ පිළිවෙලින් ලීටර 10යි මිලිලීටර 500ක් සහ ලීටර 8යි මිලිලීටර 600ක් තේරෙනවනේ. එක ටැංකියක මෙච්චර තියෙනවා අනිත් එකේ මේ මෙච්චර තියෙනවා. දැන් අහන ප්‍රශ්නේ බලන්න මොකද්ද කියලා. අ ටැංකි දෙකේ
ටැංකි දෙකේ තෙල් ප්‍රමාණ අතර වෙනස වෙනස අහන්න පුතේ වෙනස කොපමණ ඔව් වෙනස ඇහුවත් අපි කරන්න ඕන අඩු කරන එක නේ අඩු කරන එක හොඳයි කරන්න බලන්න ලීටර් 10යි මිලි ලීටර් 100යි බලමුනේ වැරදි වගේ එකයි ලීටර් 900යි මිලි ලීටර් ඔන්න වැරදියට කිව්වා කවුද එකයි ලීටර් මිලි ලීටර් 900යි එකයි මිලි ලීටර් 900යි එකයි ලීටර් නෙවෙයි ලීටර් එකයි මිලි ලීටර් 900යි සර් 900යි එකයි ලීටර් ලීටර් එකයි මිලි ලීටර් 900යි ලීටර් එකයි මිලි ලීටර් 900යි බලමු බලමු අනිත් පැය කවදකන් ඉමු එතකොට දැන් ලීටර් 5 මිලිලීටර් 900යි ඔව් ලීටර් 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 1 මිලිලීටර් 900යි ආ ලීටර් 1 මිලිලීටර් 900යි ලීටර් 1 මිලිලීටර් 900යි ඔව් ඩිනුක පෙන්වන්න මූණ ඇද කර කර ඉන්න නැතුව කොපොත පෙන්න ලීටර් දෙකයි මිලි ලීටර් හතයි කව ලක් කරන්න හාසියා දෙයයි ආහා ඉලක්කම් කැතට ලියලා තියෙන්නේ නේ හරි හොඳයි බලන්න තාම අපි හරි කියලා දන්නේ හොඳයි සාවිරු බලමු සර් සාවිරුගේ ආ සාවිරුගේ පැහැදිලි සර් සඳුකිගේ හොඳයි සර් සඳුකිගේ සර් මනුජගේ ආ මනුජගේ බැලුවා පබළු ආ පබලුගේ හොඳයි වගේ අර එහා පැත්තෙන් ගෙනාවා මේක කපල දාන්න කපල අඩු කරලා බලන්න නේ සමුදීගේ මේ බලන්න සමුදී පෙන්නන්න ආ හොඳයි සාරුසි පෙන්නන්න ඔව් පෙන්නන්න පෙන්නන්න මම මේ බලන්න යන්නේ ආ හරි වගේ බලමු තරුසි ඊළඟට සඳුකිගේ බලමු සඳුකි ටිකක් පැහැදිලි මදි ඉලක්කම් තව ලොකුවට ලියන්න ඕන සඳුකි ඉලක්කම් තව ලොකුවට ලියන්න ඕන සම්මිදුගේ ආ ඕ මේ බලන්න විදුත්ගේ හරි සම්මිදුගේ නෑ පුතේ වෙලා මදි අපිට ඔක්කොම බලන්න හරයි රවිෂාගේ බලමු අපි මේ ටික ෆොටෝ ගහලා එවන්න හරි රවිෂාගේ බැලුවා ඔය ෆොටෝ ගහලා එවන්න දැන් මේක කරලා බලමු නේද කරලා බලමු ලීටර මිලි ලීටර දැම්මා ලීටර 10 මිලි ලීටර 500 අටයි දහය පන්සිය මෙතන තිබුණා නේද ඒත් විශාල ප්‍රමාණය තමයි අපි මුරට ලියන්නේ නේද ඊළඟ කුඩා ප්‍රමාණය යටින් ලිව්වා
වෙනස දැන් ඔයම අඩු කර. පන්සියෙන් හයසීයක් බැහැ එහා පැත් එකක් ගෙනවා එදදාස් පන්සියෙන් හයසීයක් එදදාස් පන්සියෙන් හයසීයක් අඩු කරම් බලු නේද පහලවෙන් හයක් කියපුදේ ඔමට බිදුව බිදවා බිදුවය බිදුව බිදවා බිදුවයි එයා පැත් එකක් ගෙනවා පහලවයි තොර මෙතන නවය වෙනවා නටක් එකක් ලීටර් එකයි මිලිලීටර නවසීයයි හරියක් දාන්න හොඳයි මේ දැන් මම මේ ඔය එකතු කිරීම හරි අඩු කිරීම හරි නේද ගණන් ටිකක් ඔයාලට දැන් දානවා WhatsApp එකට මේ දැන් දානවා ඒ ටික අදම කරන්න තේරුණාද ඒ ටික අදම කරලා අවසන් කරන්න ඒ ගණිත මේ ගණිතයේ කොටස එතකොට මේ පාඩම ඒක ඒ ටික කරාට පස්සේ පාඩම ඉවරයි. හැබැයි ඉවර වෙන්නේ නැහැ පෙළ පොතේ අභ්‍යාසත් කරාට පස්සේ තමයි ඉවර වෙන්නේ. ඉතින් පෙළ පොතේ අභ්‍යාස ඔයාල ඉස්කෝලේදී කරන නිසා ගැටලුවක් නැහැ. කවුරු හෝ කවුරුන් හරි මේ ඉස්කෝලේදී කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම පෙළ පොතේ අභ්‍යාස ටික කරලා තියෙන්න ඕන. හරිද?